මියසේ වියරණය මිහිරි වග ඔබට කියන සොඳුරු රාත්‍රියයි රජත සර. උත්තර භාරතීය රාගධාරයේ සංගීතය සහ සෙසු සංගීත ධාරණාවන් වෙනුවෙන් වෙන් කළ වෙන්වුණු එකම වැඩසටහන රජත සර විත්තිය අප ඔබට කියන්නේ අතිශෝක්තිය නෙවෙයි බෙහෙවින් තුටු පහටු සොම්නස් සහගත හිති. රජත සර අසා නරබා ආස්වාදනය කොට අපට ප්‍රතිචාර පල කළ හැමටම බෙහෙවින් සුතිකයා වැඩසටහන ආරම්භයේදී මා සඳහන් කළ යුතුයි. උත්තර භාරතීය රාගධාරයේ සංගීතයේ ගැඹුරු වියරණයකින් නාඩ්‍ය වූ සංගීතයක් වුණත් එය අවසානයේහි පරිපාකයට පැමිණෙන්නේ ඉතා පුළුල් ආධ්‍යාත්මික රංචකත්වයක් දෑත දෝත දරාගෙන. රජත සරට ඔබ පළ කරන ප්‍රේමාදරය ඒ ආධ්‍යාත්මික රංචකත්වය වෙනුවෙන් වග අපි මේ මොහොතේ වටහාගෙන සිටිනවා. මෙරට උත්තර භාරතීය රාගධාරයේ සංගීතයේ සම්භාව්‍ය සංගීතයේ ස්ථාපනය කරවීමේලා පූර්වගාමී මෙහෙවරක් කළ සුවිශේෂී සංගීතවේදීන් අතරේ පණ්ඩිත ශාන්ති ගීතදේවයන් අපට අමතක කළ නොහැකි අතුල්‍ය මෙහෙවරකට ස්වකීය දායකත්වයේ සැපයූ සුවිශිෂ්ට සංගීතවේදියෙක්. එතුමන්ගේ මියසේ චාරිකාව පිළිබඳව අද දවසේදී කෙටි සටහනක් එතුමන්ගේ ජීවන සැමරුම් අතරින් ඔබට ඉදිරිපත් කිරීම අප හිතනවා අපගේ යුතුකමක් කියලා. සංගීතඥ බීඑස් විජේරත්න සහ සංගීතඥ ඩාන්ස්ෙන්ද සිල්වා යන දෙපළගෙන් මුලින්ම තමන්ගේ මියසි සාක්ෂරතාව ලබන මේ ගීතවේදියා මේ සංගීතඥයා ඉනිබිතව භාරතයේ අග්‍රහ ගුරුකුලයේ උස්තාත් විලයත් හුසේන් ඛාන්ගේ උපදේශකත්වය යටතේ තමයි වැඩිදුර අධ්‍යයන කටයුතුවල නිරත වන්නේ. ටොම්රි ක්‍යාල් තරානා ආදී ගායන ශෛලීන් පිළිබඳව වසර පහක දීර්ඝ අධ්‍යයනයක් කරන එතුමා රාග 250කට වැඩි සංඛ්‍යාවක් රාග පිළිබඳව උත්තර භාරතීය රාගධාරී සංගීතයේ සූක්ෂ්මාර්ථ පිළිබඳව අධ්‍යයනය කිරීම වෙනුවෙන් පණ්ඩිත් යන විරුදාවලිය නම්බුනාමේ ලබනවා. ඉනිබිතව ශ්‍රී ලංකාව තුල අපේ රටේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, ගිරාගම සෞන්දර්ය අභ්‍යාස විද්‍යාලය, ගුරු අභ්‍යාස විද්‍යාලය මේ ආදී ඇතුළු අධ්‍යයන ක්ෂේත්‍ර රසක අධ්‍යාපනික මධ්‍යස්ථාන රසක ගුරුවරයෙක් හැටියට ලබා දෙන ගෞරවනීය දායකත්වයේ ඇතටම අනාගත පරම්පරාවට උත්තර භාරතීය රාගධාරී සංගීතයේ පවරා දීමෙහිලා එතුමන් පළ කළ විසල් මෙහෙවරක් හැටියටයි අප සලකන්නේ. අද රජත සර වැඩසටහන තුළින් ඔබට හමුවන්නේ පණ්ඩිත් ශාන්ති ගීතදේවයන්. පණ්ඩිත් ශාන්ති ගීතදේවයන් ආරම්භයට තෝරාගන්නේ මරු බිහාක් රාගය අසුරෙන් ඉදිරිපත් කෙරෙන මධ්‍යලය ගීතයක්. Yeah.
Yeah.